අන්න 68 වෙනි සුගත දාස ඉඳගෙන කියනවා ජනාධිපතිකමේ බලතල නැහැ. පියන්නේ 20යි 20 අගමැති වෙන්න UNP ට ගැලලා එතනින් දෙන්න හැම්බෙන්නේ. මෛත්‍රීපාලයත් එක්ක නිදා ගන්න යන්නේ මොකද ඒකා පැරද්දීම සඳහා කළ යුතු සියල්ල කරනවා. මේ දේශපාලන ලෝකේ ජනාධිපතිවරණය පිළිබඳව හැමෝම කතා කරනවා. ජනාධිපතිවරණය එන්න තියෙනවා. ජනාධිපතිවරණය එන්න තියෙනකොට ගෝඨාභය රාජපක්ෂ හවහම නම් කරලා දැන් මේගොල්ලෝ කෑ ගහනවා ඔයගොල්ලොන්ගේ අපවික්ෂකයා කියලා. අපේ මාධ්‍යවේදී හිතවතුන් හැමතිස්සෙම අපි දැකපු තරම් අහන්නේ කෝ UNP අපේක්ෂකයා කියලා. මිත්‍රවරණි 2015 ජනාධිපතිවරණය මතක තියාගන්න. 2015 මා ජනාධිපතිවරණයේදී බොහොම හැන්දෑවෙම පැතුරත් වෙලාගෙන මහින්ද රාජපක්ෂ එළියට ඇවිල්ලා කිව්වා මම තමයි අපේක්ෂකයා, මම තමයි දිනන අපේක්ෂකයා, මම තමයි ජනාධිපතිවරයා, ඊළඟ ජනාධිපතිවරයා කියලා. එහෙම කියලා මෙයා කිව්වේ ওই භාෂාවෙන් විතර නෙමෙයි. මෙයා කිව්ව මොකද්ද? බොක්සින් වලල්ලට මං ඇවිල්ලා ඉන්නවා. මේ බොක්සින් වලල්ලට එන්න බොක්සින් ක්‍රීඩකයෙක් නැහැ කියලා ඉවරලා එදා තප්පුලාවා. එහෙම තප්පුලාගෙන ඉන්නකොට අන්තිම මොහොතේ අපි පඹයෙක් වගේ මෛත්‍රීපාල ගෙනල්ලා දාලා අර බොක්සින් වලල්ලේ වීරයා කියපු මහින්දට දෙක නැතු වෙන්න ඇනලා දාන්න හැටි මතක ඇති මිත්‍රවරුනි. එහෙනම් අපිට මේ හැන්දෑවේ ඉඳලා දඟලන්න දෙයක් නැහැ. අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මම බොහොම පැහැදිලිව කියනවා. බොහොම උපක්‍රමශීලීව උපායශීලීව වැඩ කරන දක්ෂ නායකයෝ ඉන්න තැන තමයි එක්සත් ජාතික පක්ෂය කියලා. එහෙනම් අවශ්‍ය වෙලාවට දිනන්න පුළුවන් ගමද බිමද රටද හැමතැනම ඉන්න උදවිය රොද බැඳගෙන ගිහිල්ලා අලියට කතිරේ ගහන නායකයෙක් අපි මේ මැතිවරණේ යොදලා ඉනිස් තියලා ගහලා දිනනවා. දෙන්න මිත්‍රවරුනි ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට බිය නැතුව පෙළ ගැහලා ඉන්න. මේකයි මිත්‍රවරුනි දන්න. දැන් අපි අවුරුදු 4 ආණ්ඩුව ඉවර කළා. මේ අවුරුදු 4 අපේ කකුලෙන් ඇදිලි වෙට්ටු දැමිලි කකුල් මාට්ටු දැමිලි මේ සියල්ලම එක තමයි අපිට යන්න සිදු වුනේ. අපි ජනවාරි 8 වෙනිදා පත් කරපු මෛත්‍රීපාල සිරිසේන එදා පත් වෙලා ටික කාලෙයි මෛත්‍රිය පැත්තකින් තියලා මේක පටන් ගත්ත මිත්‍රවරුනි වෛරේමයි. මූ මෛත්‍රීපාල නෙමෙයි මූ ජාතක වෙලා තියෙන්නේ වෛරපාලයෙකුගෙන්. ඒකයි වැඩේ තියෙන මිත්‍රවරුනි. ඒ වෛරපාල දිගට දිගටම ගහන්න පටන් ගත්තේ UNP එකට. UNP නායකයාට ගහන්න පටන් ගත්තා. UNP ආණ්ඩුවට ගහන්න පටන් ගත්තා. දේශපාලන පරිගැණීමේ වන්දිය දෙන එකට ගහන්න පටන් ගත්තා. මූ නොගහපු ගැහිල්ලක් නැක් ගහන්න තියෙන හැම ගැහිල්ලම මේ UNP එකට ගහගෙන ගහගෙන ගියා මිත්‍රවරුනි. දැන් ඊයේ පෙරදා කියනවා මේ කාල පරිච්ඡේදය තුල අධිකරණයේ නොකැලෙසු ජනාධිපතිවරයා මමයි කියලා. මම කියනවා දැන් ඔන්න වැඩේට අත ගහගෙන එනවා වගේ. අද ලංකාදීප පත්‍රයේ ඉරිදා හෙට පත්‍රයේ 8 වෙනිදා පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා ජනපතිගේ දූර කාලේ විමසන්න සිලනිපේයෙන් යෝජනාවක්. මේ මොකෙට දෙන්නේ? ගොනා හැරෙන්නේ පොල් පැලේටද? එහෙම නැත්නම් කොතෙන්ටද? අවුරුදු 4 UNP ප්‍රමුඛ ආණ්ඩුව ගෙනිච්චා. මේ ආණ්ඩුව තුල කිසිසේත්ම අධිකරණයේ කන්‍යාව දූෂණයට ලක්ලෙන්නේ නැහැ මිත්‍රවරුනි. දැන් මොකෙටද මේ එන්න හදන්නේ? දැන් මෙන්න දූෂණයට ලක් කරන්නට මෛත්‍රීපාලගේ සූදානම තියෙන්නේ. අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පංචපුත්වල විනිසුරු මණ්ඩල දෙකක් විසින් අධිකරණ තීන්දු දෙකක් දුන්නා මෛත්‍රීපාල ගත්ත ක්‍රියාමාර්ග දෙකම වැරදි කියලා. පාර්ලිමේන්තුව විසුරුන එකක් වැරදි, අගමැති පත් කරපු එකක් වැරදි කියලා බොහොම පැහැදිලි තීන්දු දෙකක් දුන්නා. මේ තීන්දු දෙක දීලා තියෙද්දි දැන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන අන්න යන්න යනවා ගේම් එකට. මොකද මේක දාලා යන්න කැමති නෑ. ආවේ විධායකයෙ නැති කරනවා, සිම්පල් ජනාධිපති වෙනවා, කෙහෙල් කොලේ බත් එක කනවා, මම පොළොන්නරුවේ පැදුර බුදිනවා. මෙන්න මේක පජ කෙල්ලා කෙල්ල තමයි විඳින්න ආවේ. දැන් ආවා මේකේ සැපවින්දා චොපර් එකේ පොළොන්නරුව යනවා සතියන්දේ. දැන් මේක දාලා යන්න බෑ. මේක දැන් මලපෙරේතය වෙලා ඉවරයි. දැන් මු ඉපදුනත් ආපහු මැරලා ඉපදෙන්නේ මලපෙරේතෙක් වෙලා ජනාධිපති ආසාවෙන්. ඒකයි වෙන්නේ මේකයි. දැන් මෙන්න ගේම් එක දැන් ගහගෙන එන්න හදනවා. දැන් මොකද කරන්නේ? තව 6 මාසයක් දික් කර ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අධිකරණයේ කන්‍යාව කෙලසන්නට ඔන්න මෙන්න ලෑස්ති කියන එක බොහොම පැහැදිලිව පේනවා මිත්‍රවරුනි. කන්‍යාව නෙමෙයි
නාගි ගෑනි කෙලෙසුවත් මේ කතරන් ආත්මයක් හම්බෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපිට කියන්නට නම්. එහෙනම් මිත්‍රවරුනි මම අද UNP එක කඩන්න බිඳින්න ලොකු උත්සාහයක ඉඳනවා මේ මනුස්සයා. ඇයි මහින්ද රාජපක්ෂට යම් පිරිසක් ඉන්නවා. අනුර දිසානායකට යම් පිරිසක් ඉන්නවා. එතෙන්ද රැකෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට යම් පිරිසක් ඉන්නවා. සජිත් ප්‍රේමදාසට යම් පිරිසක් ඉන්නවා. හැබැයි අද එළියට යනකොට හැන්දෙත් නැති වළඳෙත් නැති එකම එක මෛත්‍රීපාල විතරයි මිත්‍රවරුනි කොහෙවත් නැහැ මේ යකාට. ඒකින් දැන් මේ යකාට ආරක්ෂා වෙන්න තැනක් හොයනවා. ආරක්ෂා වෙන්න තැන හොයන්න කොහෙද? හොයන්නේ අපට කියලා අපේ UNP කඩලා මේකෙන් ගන්න පුළුවන්ද? මිනිහට රැකෙන්න ක්‍රමයක් පුළුවන්ද? අන්න 68 වෙනි සම්මේලනයේදී සුගතදාස ඉඳගෙන කියනවා ජනාධිපතිකමේ බලතල නැහැ. එහෙනම් යකෝ මොන රෙද්දටද මේක තව ඉඳගෙන ඉන්නේ? අයි වෙලා බලකෝ යන තැනක එහෙම නැහැ. මේකේ බලතල නැහැ. අපි එන්නේ තට්ටු කර කර කියන අපි එන්නේ 20යි 20 අගමැති වෙන්න. කවුරු ජනාධිපති වුණාමද මෙයා 20යි 20 අගමැති වෙන්න හදන්නේ? එහෙනම් UNP ට ගැලලා UNP කඩලා එතනින් දෙන්න හැම්බෙන්නේ. මිත්‍රවරුනි අර බොහොම පැහැදිලිව කියනවා. මෛත්‍රීපාලයත් එක්කලා ශ්‍රීමත් හරි අතුගරුහර මෛත්‍රීපාලයත් එක්කලා නිදා ගන්න යන්නේ මොකාද? ඒකා පැරද්දීම සඳහා ගත යුතු යෙදිය යුතු සියලු බලය අපි යොදලා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරේ පත් කිරීම සඳහා කළ යුතු සියල්ල කරනවා.